සාරා කළුආරච්චි කියන්නේ දක්ෂ නිවේදිකාවක් වගේම සාර්ථක නිෂ්පාදකවරියක්. ඇගේ සුදුරු කැදැල්ලේ තොරතුරු ගැන වගේම ඇගේ වෘත්තීය ජීවිතයේ අලුත්ම තොරතුරු ගැනත් ඇය පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහටයි. ඇය මේ දිනවල සතුටින් ඉන්නවා කියලායි කියලා තිබුණේ. ඒකට හේතුව සම්මානයක් ලැබුණු එකද. ඒකත් එක හේතුවක්. Top 50 Professional Land Career Woman Golden Award Electronic Media 2018 සම්මානය ලැබුණා. ඒ පිරිනැමුණේ ශ්‍රී ලංකා කාන්තා සංවිධානයකින්. ITN නාලිකාවද ඔබ සම්බන්ධ වුණු පළමුණ නාලිකාව. නැහැ, මුලින්ම 2002 වසරේ රජරට FM සේවයේ නිවේදිකාවක් විදිහට සේවය කළා. ඉන්පසු ගුවන්විදුලි සංස්ථාව 2010 දක්වා වැඩ කළා. 2010 ඉඳලා අස්වාදින රූපවාහිනියට සම්බන්ධ වුණා. එදා සිට මෙදා දක්වා ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක් සහ වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස සේවය කරනවා. ITN නාලිකාවේ සිනේරෝ සහ අසිනේ සිකුරාදා වැඩසටහන් දෙකම නිෂ්පාදනය කිරීමත් ඉදිරිපත් කිරීමත් කරන්නේ මමමයි. නිවේදන කලාවට ඇයි ප්‍රවිෂ්ඨ වෙන ආකාරය ගැන කියලා තිබුණේ මෙහෙමයි. තරුණ ශක්ති වේදිකාව තමයි නිවේදිකාව වීමට මූලික අඩිතාලම වැටුනේ. තරුණ ශක්ති තරගාවලියට රජරටින් ඉදිරිපත් වී දෙවැනි ස්ථානය ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ආපු ගමන් මග තමයි ස්වාධීන රූපවාහිනියෙන් නතර වුණේ. ඇගේ ආදරණීය සහකරු ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. ඔහු නිශාංක මුතුනායක. අපි හමු වුණේ ගුවන්විදුලි සංස්ථාවේ වැඩ කළ කාලයේ. ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳාංශයේ සේවය කළ ඔහු ඉන් ඉවත් වෙලා ඔහුගේම කියා ව්‍යාපාරයක් කරනවා. වෘත්තීය ජීවිතය සහ පවුල් ජීවිතය සමබරව පවත්වාගෙන යන ආකාරය ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මට පුතෙක් ඉන්නවා. ඔහු දනුත්‍ර රාවණ මුතුනායක. වයස අවුරුදු 5යි. රැකියාවත් පවුල් ජීවිතයත් දෙකම මගේ ජීවිතයට බද්ධයි. ඒ දෙකම හොඳින් පවත්වාගෙන යාමට සැමියා සහ දෙමව්පියන්ගෙන් සහයෝගය ලැබෙනවා. ඇගේ පාසල් කාලය ගැනත් ඇයි කියලා තිබුණේ මෙහෙමයි. මගේ පාසල හබරණ මහාවිද්‍යාලයේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවේම පාසලෙන්. ඉන්පසුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන කැලණි විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හිමි කරගත්තා. පාසලේදී ක්‍රියාශීලී චරිතයක් කියන්නේ ඇත්තද? ඇත්තටම ඔව්. පාසලේ බාහිර වැඩ සියල්ලම මට පැවරුණේ මම වගකීමක් බාරගත්තොත් නොපිරිහෙලා ඉටු කරනවා කියන දේ ගුරුරු දැන හිටි නිසා. ඒ ලක්ෂණය අදටත් මගේ ළඟ තියෙනවා. ඒ වගේම පාසලේ සියලුම නිවේදක කටයුතු කරන්නත් පැවරුණේ මටයි. කොහොමත් පුංචි කාලේ ඉඳලම අභියෝග වලට බය සත්‍යයක් නෙවෙයි මම. ගෙවරු වසර 10 තුර ඇය ලැබූ ජයග්‍රහණ ගැනත් ඇයි කියලා තිබුණේ මෙහිමයි. පළමු ජයග්‍රහණය ස්වාධීන රූපවාහිනිය වැනි ජාතික නාලිකාවක සේවය කරන්න ලැබුණ එක. එමගින් ලැබුණු දැනුම වෘත්තියට වගේම පෞද්ගලික ජීවිතයටත් සාර්ථක කර ගැනීමට ඉවහල් වුණා. රයිගම් සුමද සම්මාන උළෙලවල වසර කීපයක්ම හොඳම නිවේදිකාව වුණා. මෙරට පවත්වන සරසවි සුමති සම්මාන උළෙලවල්වල නිවේදන කටයුතු සිදු කරනවා. ඒ සියල්ල මම දකින්නේ මා ලැබූ ජයග්‍රහණ විදියටයි. දිනපතාම මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.